එදිනෙදා ජීවිතයේදී මුණගැහෙන විවිධ සංඛ්‍යා රටා පිළිබඳව තමයි ඉගෙන ගන්න යන්නේ. සමචතුරස්‍ර සංඛ්‍යා රටාවක් සෑදෙනසේ පිළියෙල කර හැකි සංඛ්‍යා සමචතුරස්‍ර සංඛ්‍යා. පළමු සමචතුරස්‍ර සංඛ්‍යාව. පේලි 1යි තීර 1යි. එක් වරක් 1 1යි. එක් වරක් 1 1යි. සංඛ්‍යාව දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව පේලි 2යි තීර 2යි. දෙවරක් 2 සමානයි 4. දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව තුන්වන සමචතුරස්‍ර සංඛ්‍යාව පේලි 3යි. 1යි 2යි 3යි. තීර 3යි. 1යි 2යි 3යි. තුන් වරක් 3. තුන් වරක් 3 9. තුන්වන සමචතුරස්‍ර සංඛ්‍යාව වර්ග සංඛ්‍යා කියන්නේත් මේ වටම තමයි. ඒවා පස්සේදී ඉගෙන ගන්න. එක ඩොට් එකක් අඳිනවා. පළමු සමචතුරස්‍ර සංඛ්‍යාව පේලි 1යි. තීර 1යි. එක්වරක් 1 1යි. එක්වරක් 1 1යි. පළමු සමචතුරස්‍ර සංඛ්‍යාව 1 එකෙන්ම ගුණ වෙනවා. 1 එකෙන්ම ගුණ වෙනවා. දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව පේලි පේලි 1යි 2යි. දැන් අපි පන්තිය ළමයි වාඩි වෙලා ඉන්නේ පේලි වලට. පළමු පේලිය, දෙවන පේලිය. පේලි 2යි. තීර 2යි. දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව දෙවරක් දෙවාරයක් 2. 2 දෙකෙන්ම ගුණ වෙනවා. 4. දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව 4. තුන්වන සමචතුරස්‍ර සංඛ්‍යාව තුන්වන සමචතුරස්‍ර සංඛ්‍යාව තුන් වරක් 3. පේලි 3යි. තීර 3යි. තුන් වරක් 3 9යි. තුන්වැනි සමචතුරස්‍ර සංඛ්‍යාව පේලි 3යි, තීර 3යි, තුන් වරක් 3 9යි. පළමු සමචතුරස්‍ර සංඛ්‍යාව පළමු සමචතුරස්‍ර සංඛ්‍යාව සමානයි 1 වරක් 1 1යි. දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව ඔව් ඔව් දෙවරක් 2 4. තුන්වන සමචතුරස්‍ර සංඛ්‍යාව තුන් වරක් 3 9යි. ওই විදියට ගිහිල්ලා දැන් අපි හිතමු පස්වන සමචතුරස්‍ර සංඛ්‍යාව නම් මොකක්ද වෙන්නේ? Square numbers කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. What is the fifth square number? පස්වැනි සමචතුරස්‍ර. ඔව් හරිම හොඳයි. පස්වැනි සමචතුරස්‍ර සංඛ්‍යාව නම් 5 වරක් 5. අපි හිතමු 10 වැනි සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද?
දහවැනි සමචතුරස්‍ර සංඛ්‍යාව ඕ 10 10 100යි 49 වනුයේ කීවැනි සමචතුරස්‍ර සංඛ්‍යාවද කියන්න බලන්න 49 වනුයේ කීවැනි සමචතුරස්‍ර සංඛ්‍යාවද කියන්න 49 වනුයේ කීවැනි සමචතුරස්‍ර සංඛ්‍යාවද හත්වරක් හත 49 කිසියම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරාම ලැබෙන සංඛ්‍යා සමචතුරස්‍ර සංඛ්‍යා හත හතෙන්ම ගුණ කරාම 49යි එබැවින් 49 වනුයේ හත්වැනි සමචතුරස්‍ර සංඛ්‍යාව පළවෙනි ප්‍රශ්නේ දින දර්ශනයක ජනවාරි මාසයේ දින දක්වා ඇති පිටුවේ ඇති සංඛ්‍යාවලින් සමචතුරස්‍ර සංඛ්‍යා මොනවද? දැන් ජනවාරි මාසෙට දින කීයද? අප්‍රේල්, නොවැම්බර්, සැප්තැම්බර්, යුනි 30ක් දවස් වෙයි. පෙබරිය 28 නි. වරක් 4 වස පෙබරිය 29 නි. ඒ කියන්නේ අවුරුදු දු 4කට සැරයක් තමයි පෙබරවාරි මාසෙට දින 29 වෙන්නේ. අනෙක් මාස 7 දනු 31 දිනෙනි. අනෙක් අප්‍රේල් නොවැම්බර් සැප්තැම්බර් යුනි වලට 30යි පෙබරවාරි වලට 28යි අධික වර්ෂයකදී 29යි. අනෙක් දාස වලට දින 31යි. එහෙමනම් ජනවාරි මාසෙට දින කීයයිද? ඒ පුතා 31යි. දැන් අපි බලමු 1 සිට 31 තෙක් ඉලක්කම් තියෙනවා මේ දැන් ඕගොල්ලන්ගේ මේ අභ්‍යාසෙට කලින් පිටුවේ. එහෙම නැත්නම් දින 31යි. අන්න එහෙමනම් ඒව අතරින් සමචතුරස්‍ර සංඛ්‍යා මොනවද කියලා බලමු. සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලබා ගැනීමට කිසියම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරන්න ඕන. නැත්නම් එක් වරක් එක එකයි. දෙවරක් දෙක හතරයි. ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව කියන්න. ඔව්. දෙවනි සමචතුරස්‍ර සංඛ්‍යාව නම් දෙවරක් දෙක. ඔව්. හරිම හොඳයි. 3 වාරයක් 3 9යි. ඊළඟට 16යි. ඕ හරිම හොඳයි. 4 වරක් 4 16යි. 5 වරක් 5 25යි. දැන් පළමු සමචතුරස්‍ර සංඛ්‍යාව 1 වාරයක් 1 1යි. 2 වාරයක් 2 4යි. 3 වාරයක් 3 9යි. 4 වාරයක් 4 16යි. 5 වාරයක් 5 25යි. 6 වරක් 6 36යි කියන විට 31කට වඩා වැඩි. එහෙමනම් 36 ලියන්න බෑ. මේ සංඛ්‍යා පහ තමයි පිළිතුර. දෙවනි ප්‍රශ්නේ 1 සිට 100 තෙක් ඇති සමචතුරස්‍ර සංඛ්‍යා සියල්ල ලියන්න. 1 සිට 100 තෙක්. 1 සිට කිව්වහම 1ක් අයිති. 100 තෙක් කිව්වහම 100ක් අයිති. 1 සිට 100 තෙක් ඇති සමචතුරස්‍ර සංඛ්‍යා ස්ක්වයර් නම්බර්ස් සමචතුරස්‍ර සංඛ්‍යා ලියන්න. පුතාලා ලියන්න. සමචතුරස්‍ර සංඛ්‍යා 1 වරක් 1 1යි 2 වරක් 2 4යි 3 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 3 වරක් 3 9යි 4 වරක් 4 16යි 5 වරක් 5 25යි 6 වරක් 6 36යි 7 වරක් 7 49යි 8 වරක් 8 64යි 9 වරක් 9 81යි 10 වරක් 10 100යි 1 සිට 100 තෙක් ඔන්න තුන් හා 50ත් 150ත් අතර ඇති සමචතුරස්‍ර සංඛ්‍යා ලියන්න. 50ත්
එකසිය පනහත් අතර අතර ඇති සම චතුරස්‍ර සංඛ්‍යා පනහත් එකසිය පනහත් අතර කිව්වහම පනහයි එකසිය පනහයි අදාළ නැහැ. පනහේ සිට එකසිය පනහත් එක් කිව්වොත් ඒවා ඕනම් වෙන්න. හදිසිය සමචතුරස්‍ර සංඛ්‍යාවක් වුණොත් ලියන්න පුළුවන්. දැන් හත් වරක් හත හතලිස් නමය. අට වරක් අට හැට හතරයි. හැට හතර තියෙන්නේ පනහත් එකසිය පනහත් අතර. හත් වරක් හත හතලිස් නමයයි කිව්වහම හතලිස් නවය පනහට වඩා පුංචි නිසා කුඩා නිස් බැවින් හතලිස් නමය ලියන්නේ නැහැ. නම වරක් නවය අසූ එකයි. දහ වරක් දහය සියයයි. එකොළොස් වරක් එකොළහ එකසිය විසි එකයි. දොළොස් වරක් දොළහ එකසිය හතලිස් හතරයි. චක්කරේ හරිම වැදගත්. දැන් ගුණන වගුව මතක නැති කෙනා ලිය ලිය මතක් කර කර ඉන්නකොට අනිත් ළමය ඔක්කොම ගණන් ටික හදලා ඉවරයි. 13 13න් ගුණ කරාම 169යි. එයා 150ට වඩා වැඩි. ඒ බැවින් ලියන්නේ නැහැ. හතරවෙනි ප්‍රශ්නය. බිංදුවක් 6ත් 4 පිහිටි. ඔත්තේ සංඛ්‍යා එකතු කරන්න. ලැබෙන අගය සමචතුරස්‍ර සංඛ්‍යාවක් වන්නේ දැයි සොයන්න. බිංදුවත් 6ත් 4 පිහිටි. ඔ 1 2 3 4 5. බිංදුවත් 6ත් 4 කිව්වහම බිංදුවයි 6යි අයිති නැහැ. එකතු කරා. 1යි 2යි 3. 3යි 6යි. බිංදුවත් 6ත් 4 ඇති පිහිටි මොන සංඛ්‍යාද? ඔත්තේ සංඛ්‍යා. අන්න. දැන් අපි ගණනක් හදනකොට හොඳට කල්පනාවෙන් කියලා තියෙන දේ කියවලා ගණන කියවලා වුණ හදන්න. බිංදුවත් 6ත් 4 පිහිටි ඔත්තේ සංඛ්‍යා. පාටිච බිංදුවත් 6ත් 4 පිහිටි ඔත්තේ සංඛ්‍යා එකතු කරන්න. ඔත්තේ සංඛ්‍යා කිව්වහම 2 ඉරට්ට 2 අයිති නැහැ. 4ත් ඉරට්ට 4 අයිතිත් නැහැ. 1 එකතු කිරීම 3 එකතු කිරීම 5. 1යි 3යි 4යි 5යි 9යි. 9යි. සමචතුරස්‍ර සංඛ්‍යාවක් වන්නේද? ඔව්. 9 කියන්නේ 3 වරක් 3. එම නිසා 9 සමචතුරස්‍ර සංඛ්‍යාවකි. 9 සමචතුරස්‍ර සංඛ්‍යාවකි. ඔය විදිහට පිළිතුර ලියන්න.